vediamo lì. නැයි මේකේ මේකේ ඉදිරිපත් කරලා තියෙන්නේ මොකද ඒකට කියන්නේ මුදල් විසුද්ධි කරන පනත යටතේ මනි ලොන්ඩරින් පනත යටතේ ඒ මනි ලොන්ඩරින් පනත යටතේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා අපේ නීතිඥම තුමාලා දෙපළම විශේෂයෙන්ම කාලිංගයි ජයන්තයි දෙන්නම බොම් ජනාධිපති නීතිඥවරු දෙදෙනාම කරුණ ඉදිරිපත් කරා. මොකද මේ පනත යටතට වැටෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට මේ චෝදනා මේ අහවල් චෝදනාව කියලා ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. නිකන් පොඩි වார்த்தාවක් තියෙනවා. වார்த்தාවේ අන්තිමට මේ දාලා තියෙනවා මේ නම් පහ දාටත් මේ ඒ කට්ටිය රිමන්ඩ් කරන මේ ඉල්ලනවා කියලා ඉදිරිපත් කරලා. ඉතින් ඒයි ඉදිරිපත් කරා. මොකද මේ CSN නාලිකාව මේ අර මනි ලොන්ඩරින් පනතට යටතේ තියෙන කිසි දෙයකට වැටෙන්නේ නැහැ. ඊට පස්සේ ආපු පනතෙත් ඒක තමයි තියෙන්නේ. මොකද ඕක විශේෂයෙන්ම ගත්තේ ත්‍රස්තවාදීන්ගේ මුදල් යොදවන්න. ඉතින් දැන් කොහොමද? ඒ පනත ගෙනාවේ ත්‍රස්තවාදී විශේෂ ත්‍රස්තවාදීන්ගේ මේ මුදල් මේ යොදවීම පිළිබඳව නෝ දැන් ඒකේ අර මොකද්ද ඒක? මේකේ කතා කරන එක බොහොම පැහැදිලිව කියලා තියෙන්නේ දැන් ත්‍රස්තවාදී නැති කරපු මගේ පනත මේ පුතාට තමයි ඒකට මුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒක උඩ තමයි රිමාන්ඩ් කරන්නේ. අපි බලාගෙන ඉන්නවා අධිකරණයේ සාධාරණ තීන්දුවක් දෙයි කියලා අපි හිතනවා. මොකද මේ රාජිත විශේෂයෙන්ම රාජිත ඇතුළු කණ්ඩායම පෞගිය කාලේ වත්පත්වලට ඔයාලගෙත් එක්ක ඉන්ටර්විව් කරපු වෙලාවල කිව්වනේ රාජපක්ෂවරු දෙන්නෙක් ගන්නවා අනිවාර්යයෙන්ම හතර වෙනිදාට ඉස්සෙල්ලා කියලා. ඉතින් ඒක අද බොහොම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේක දැන් පොලිසිය කොහෙන්ද දුවන්නේ කියන එක තමුන්වන්සලාට පේනවා. මේ රටේ ජනතාවට පේනවා. පීකේද මට ඉතින් මට ඔය මේ තරුණයෝ මම දන්නවා වරදක් කළා නැහැ කියලා. ඉතින් ඒක නිසා ඔවුන් වරදක් කළා තියෙනවනම් ඒකට දඬුවම් විඳින්න ඕන. මම ඒක බොහොම පැහැදිලි පීක් වශයෙන් උත් කියනවා. හැබැයි වැරදක් නොකරපු මිනිසුන්ට මේ නමවත් ගෑවෙන්නේ නැති වෙන මිනිසුන්ට මේ වගේ චෝදනා ඉදිරිපත් කරන එක වැරදි. මගෙන් පාලි ගන්නනේ මේ ඔක්කොම. ප්‍රශ්නයක් අහන්න නැත්තයි ඉතින් අපි මොනවද කියන්නේ අද මොනවද ඉතින් හැමදාම මේගොල්ලෝ කරන්න හදන දේනේ අවුරුද්දක් තිස්සේ පලි ගැනීම ඉතින් මේක නරක මේ දේශපාලනය කරපු ඉහළ පුද්ගලයන්ගේ පලි ගන්න එක වෙනම දෙයක් අවුරුදු මං හිතන්නේ 25ක් විතර වෙන ළමයෙක්ගෙන් පලි ගන්න එක තාමත්ම වැරදි විශේෂයෙන්ම මම දන්නවා යුද්ධේ ආරම්භ කරපු වෙලාවේ මම ගිහිල්ලා
ජනාධිපතිතුමාට කිව්වා ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ඒ දවස්වල හමුදාවට බැඳෙන්නේ නැහැ කට්ටිය. හමුදාවට බැඳා ගැනීමට විශාල අමාරුවක් තිබුණ කාලයක්. මම කිව්වා මේ ජනාධිපතිතුමාට කිව්වා පුතෙක් හමුදාවට බඳලා දෙන්න මේ ඒකම විශාල ධෛර්යයක් වෙනවා අනිත් අයටත් හමුදාවට බැඳෙන්නට කියලා. මමයි ඉල්ලීම කරේ. මම ශිරන්තිකිනුත් ඉල්ලීම කරා. ඒකට එකඟ වෙලා නාමික හමුදාවට බැඳෙන්න ඉදිරිපත් වුණා. මොනවා වුණත් ඒ වගේ ළමේ මේ වගේ අත්අඩංගුවට ගැනීම මම හිතන්නේ මේ අපේ රටේ ළමයි ඉන්න දෙමාපියන් කවුරුත් අනුමත කරන්නේ නැහැ. දේශපාලනය පොඩි ළමයින්ගෙන්ටත් ගන්න මං හිතන්නේ මේ ප්‍රථම වතාව මේ ඉතිහාසයේම. ඉතින් මේක යහපාලනය කියලා ආපු අය දැන් මං හිතන්නේ මන් දන්නේ නැහැ හිට්ලර්ටත් එහා ගිහිල්ලා. හිට්ලරුත් නැහැ මෙච්චර දේවල් කරේ. ඉතින් විශේෂයෙන්ම මම කනගාටු වෙනවා අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජීවිත විශාල ගාණක් බේරගත්ත පුද්ගලෙක්. තරුණ තරුණියන්ගේ ජීවිත බේරගත්ත පුද්ගලෙක්. මේ යුද්ධය අවසන් කරලා ජීවිත හානි වළක්වා ගත්ත පමණක් නෙවෙයි මම දන්නවා ජනතා විමුක්ති පෙරමුණ කාලේ තරුණයන් කී දෙනෙක් මහින්ද රාජපක්ෂ බේරගත්තද කියලා එයා දන්නවා. ඉතින් ජීවිත ගාණක් බේරගත්ත පුද්ගලයෙකුට මේ වගේ හිතට තමන්ගේ පුතාව අත්අඩංගුවට අරගෙන මේ වගේ හිතට දුක් දීම මම හිතන්නේ කවුරුත් මේ රටේ ජනතාව පිළිගන්න දෙයක් නෙවෙයි, අනුමත කරන දෙයක් නෙවෙයි. ඒක නිසා මට තියෙන්නේ මේක තරේ මෙහෙලා දකින්න එකයි. ඉතින් මේ යහපාලනයක් ගේනවා කියලා අද ගෙනල්ලා තියෙන්නේ ඒකාධිපති පාලනයක්. නීතියක් නැහැ රටේ, විනයක් නැහැ. මේ පාලනය ඉක්මනින්ම මේ රටින් තුරන් කරලා මේ නියම සාමය මේ රටට ළඟා කරගත්ත අපි ගෙනාපු සාමය ස්ථිර කරන්න ස්ථිරතට ගේන්නට ඕනේ කියලා තමයි මම කියන්නේ. ඉතින් අද අපේ පවුලේ ඉතින් මගේ දෙවෙනි සහෝදරයා දවුදී ආවිල් එක්කගෙන ගිහිල්ලා පැය 10ක් විතර ප්‍රශ්න කරලා දැන් ගෙනල්ලා දවස් 14ක් රිමාන්ඩ් කරා. ඉතින් අපි අධිකරණයේ සාධාරණයේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා අද රැටවත් යහපාලනයේ උදවියට මෙච්චර කාලෙ නිින්ද ගිහපු නැති යන්නේ නිින්දයි. මොකද දැන් පෙබ්‍රුවාරි 4 වෙනිදා කලින් ලෝකෙට පොරොන්දු වුණානේ රාජපක්ෂලා එක්කෙනෙක් කොහොද දෙන්නේ දානවා කියලා. දෙන්නේක් නෙවෙයි රාජපක්ෂලා 10 දිනක් ඇතුළට දැම්මත් මුළු પરම්පරාවම දැම්මත් ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කරන එකට අපි හඬක් නගන්නේ නැතුව කට පියාගෙන ඉන්නේ නැහැ කියන එක යහපාලනයේ කියන්නේ.